රටවල්වල නායකයෝ කියන හැටියට අපේ රට හදන්න ලෑස්ති නැහැ. අර බලන්න දැන් එක්සත් ජාතික පක්ෂයේ ඇත්තරම මං හිතනවා DSA නායකයලා JR ජවර්ධනලා වලෙන් නැගිටලා එවනවා ඔය මංගලලට කොන්ත්‍රාත්කාරින්ද රනිල්ලට ගහලා එලවන්නේ බූවලු වරගෙන මේ කරන ජරා වැඩවලට. ජාති ද්‍රෝහියෝ බවට පත් වෙනවා. බලන්න තමුන්ගේ සිරිපද මන්දිරයට ගෙනල්ලා අර කොටි නායකයින්ව ගෙනල්ලා අර කොටි නායකයින්ගේ බිරිඳවරුන්ව ෆොටෝ වෙන්නලා මේ අපේ අහිංසක මිනිස්සු අපි කාටවත් ඒ කාලේ අනුතරමේ බඩුපල්ලි යන්නවත් ව්‍යාපනයේ යන්නවත් කොයි රටකටවත් අපිට යන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. අපිට මේ මෙතනින් කෝච්චියට නැගින්න බෑ, බස් එකට නැගින්න බෑ, කොළඹ යන්න බෑ. මේව අමතක කරලා මේ කොහෙවත් තිබුණ කොටි මේ කරපු පුරීරවුන් ගැන කතා කරලා අපේ ආරක්ෂක හමුදාවට කාගෙනද මේ හොයන්න කියන්නේ? ආරක්ෂක හමුදාවලින් ඒ වෙලාවේ වෙඩිපහර ඒක පත්තු නොකරුවා නම් අද ප්‍රභාකර ජීවත් වෙලා හිටියා නම් අද අපිට මෙහෙම කතා කරන්න බෑ. ඒ නිසා තව ටිකක් කල් යනකොට මොකද ඒකයි මම මේ DS සේනානායක කියලා කරපු ඒ වැදගත් කාර්ය තාමත් අතිගරු ජනාධිපතිතුමාගේ කරනවා. ඉතින් ප්‍රේමදාසලා JR ලා අද නැගිටලා ආවොත් එහෙම ඇත්තටම මේ මිනිස්සුන්ව ගහලා එලවාවි. රටට ද්‍රෝහියෝ ජාති ද්‍රෝහියෝ කියලා. මට ආරංචි අපේ පොන්සේක උනේ මේ ඊයේ ප්‍රේත මෙතනට එවල 25 30ක් එක්ක මොනවදෝ කිව්වලා ගියා කියලා. එකක් මතක තියාගන්න පොන්සේකලා නෙමෙයි. අද කොයි නායකයෝ කොයි ජගතව ආවත් අතිගරු ජනාධිපතිතුමාගේ ශ්‍රේෂ්ඨ නායකත්වය කොන්ද කෙලින් තියන නායකයෙක් හැටියට කිසිම කෙනෙකුට අවුරුදු අසංඛ්‍යයක් යනකම්වත් හොල්ලන්න බෑ කියන එක මම මේ අවස්ථාවේ ප්‍රසිද්ධයි කියනවා. ඒක කාටවත්